Let's make tang dulu. Hello. Hello. Crush ka? How the? Mukanda? Dream boy. How the me? Me ara me udda dada hoye na aya ne na. E aya nam tamai. How the me? You think kohomada? ගොඩක් හොඳින් ඉන්නවා. අනේ, ඉතින් මොනවද කර කර හිටියේ උයන්න? දැන් නම් පොඩක් කාලා ඉන්නේ. අනේ. ඔයා කන්නේ ඔයා උයනේ මමද? නැත්නම් අම්ම උයනේ ආද? මං උනේම මම්ම කනවා. අනේ, ඉතින් එපා වෙනවත් ඉන්නේ ඔයා උයනේ මම ඔයා කාලා. එහෙම වෙන්නේ නැහැ ඉතින්. මේ ඔයා උයනේ මම ඔයාට කන්න බැරි නම් මං එන්නම් ඔයා උයනේම කන්න. ඒක හරිනෑනේ. ඇයි ඒ? ඒක හරිනෑ ඇත්තට. මම කියන්නේ බයිති මං කිය උදව්වක් කරන්න හැදුවේ මනුස්සකමට. අපි මේ ගත්තේ මොකටද දන්නවද? ඔව්. මේ ඇත්තම කියනවා නම් අපේ මේ හෝටල් එකක් තියෙනවා. හරි. වැලිමඩ මේ වැලිමඩ පැත්තේ. ඒක මාතරබත් කඩේ කියලා මේ මාතරබත් කඩේ. හැබැයි ලොකු එකක් නිකන් මේ හොඳ ලොකු ග්‍රෑන්ඩ් හෝටල් එකක් ඒක. නම මාතරබත් කඩේ. අපිට මාතරබත් කඩේ ලොකු හෝටල් එකක් නේ. ඔව්. හරිද? මේ අපිට ඉතින් ඕනි ඒකට මේ ෂෙෆ් කෙනෙක් තමයි ඇත්තටම. ඔව්. වැඩේ කතා කරගන්න තමයි කෝල් කරේ. මේක වැරදියට තේරුම් ගන්න බෑ. මේක ප්‍රොෆෙෂනල් කෝල් එකක්. මේ කොහොමද වා? මෙහෙමයි. මම දැන් හෝටල් එකක වැඩ කරනවා. එහෙම ලොකු අදහසක් නෑ ඉතින් කොහෙටවත් යන්න. අනේ එහෙමද අපරාදේ. ඉතින් මේ අද අපිටත් උයන්න පුළුවන්. අපිත් ඉන්න හොඳ ෂෙෆ්ලා උයන වැඩේ කියන්නේ ඒගොල්ලන්ට රෝට වගේ මන්නේ කපන්න බෑනේ. කපන්න පුළුවන් ඒක පුරුදු වුණොත් හරියට. දැන් ඔය මන්නේ කොහෙන්ද අප්ප ගත්තේ? මම හැම තැනම හෙව්වා. ඔක්කොම ටික තියනවා මන්නේ හොයාගන්න නෑ කොහෙවත්. මන්නේ මට gift එකක් හම්බෙච්ච එක. ඕ කවුදනේ වාට ඔච්චර මේ මන්න තෑගි දෙන්නේ? මේ මම මේ කවුද කියන්නකෝ මේ කවුද මේ? ඔයා දන්නේ නැහැ කියන්නේ දැන් මං කතා කරේ වැලිමඩ හෝටල් එකක් තියෙනවා අපේ මාතරබත් කඩේකට හොඳ ෂෙෆ් කෙනෙක් හොයනවා අපිට පඩිය කීය වුණත් කමක් නැහැ. හරි මං හොයලා දෙන්නම්. මම තව ටිකකින් ගන්නද කෝල් එක? නෑ ඉන්නකෝ මේ ඔයාවම තමයි ඉතින් ඕනේ කියලා මේ අම්මයි තාත්තයි කියන ෆක් ෆොටෝ එකක් පෙන්නවා. ඉතින් මේ අපේ අම්මයි තාත්තයි කිව්වේ නියම කොල්ලා ලස්සන කොල්ලා නේද දුවේ කියලා අම්මත්. මම මගේ යාළුවෙක් උතන්ට මේව කරන්නද? යාළුවෙක්? එයාගෙත් මේ කොණ්ඩේ කර්ල් වගේ. ඒක නම් කොණ්ඩේ කර්ල් කරලා ගන්න පුළුවන් නේද? hina වෙනකොට වගේම ලස්සනද දන්නේ නැහනේ ඒකනේ. ඒ විදිහට රඟපාලා ගන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. ඉතින් ඔයානි ඩ්‍රීම් බෝයි. නෑ නෑ මං කිව්වා ඔයානි ඉතින් හොඳම ෂෙෆ් ඉන්න. දැන් මේ TikTok වලත් මාර පෙරලිය කොහොම කරා නේද? කවුද කියන්නේ මේ? වැලිමඩ මාතරබත් කඩේ මැනේජර්. වැලිමඩ මාතරබත් කඩයක් තියෙනවද කියලා මට ඇත්තට මතකයක් නැහැ. මේක මේ කඩයක් නෙමේ බබා. සෝරි මට වැරදිලා කියුණේ කඩයක් කිව්වට මේක මේ හොඳ 7 star hotel එකක්. මේක ලොකු. කවුද කියන්නේ මේ? මේ ඉතින් මෙහෙමයි වැඩේ වෙනවා. කැමතිද නැ අපේ offer එක මගේ offer එක ගන්න? නැත්තම් මම help එකක් දෙන්න එන්නම්. මේ හැබැයි මට වැඩට ඉන්න බෑ. හරි. එහෙනම් මෙහෙම කරමු. හරි. දන්න නියම් point එකට ආවා. ඔයාට පුළුවන් ද අපේ ගෙදර ඇවිල්ලා ඔයලා කරලා කියන්නේ ගෙදර තියෙන්නේ මේ hotel එකම පිටිපස්සේ. ගෙදර ඇවිල්ලා කවුද කියන්නකෝ මේ? පුළුවන් ද කියන්නකෝ? මෙච්චර වචනයක් දෙන්න නෑනේ. කවුද කියන්නකෝ මේ? දැන් මෙහෙමයි. මේක හොඳ offer එකක් ඔයා ගන්නවනම්. හොඳ ගානක්. ගෙදරු වෙන එක. මාතරබත් කඩේ. එලිමඩ මාතරබත් කඩේ හොඳ පඩියකට හම්බෙන job එක මං හිතන්නේ නැහැ ඔයාට ඌට වඩා මේ හොඳ offer එකක් අපේ එකට වඩා හම්බෙයි කියලා ආයමත් ලොවෙත්. මේක නෙමෙයි. මේක නම් ඉතින් මේ කාරණේට අදාළත් නැහැ. ඔයා බැඳලද?
කවුද කියන්නේ කොමේ? මොන වගේ කෙල්ලෙක් දන්නේ හොයන්නේ? මං කිව්වා ඔයාලා නෑ. අම්මා අම්මා ඔයාලගේ අම්මා මේ නැන්දම්. අපේ අම්මා වගේ අම්මා ඔයගලන්ගේ මේ මොන වගේ නෑ ලේලියද දන්නේ නැහැ හොයන්නේ නේ? අම්මා හොයන කෙනත් ඉතින් අම්මගෙන් තමයි අහන්න ඕනේ. කංගේ හරි ඔයා කිමෙති මොන වගේ කෙනෙක්ද කියන්නකෝ. ඒකත් තාම මං හිතලා නෑ. හැබැයි මොන දේ වුණත් ඔය පොල් සම්බෝලයක්වත් උයාගන්න බැරි අම්මණ්ඩියකට නම් අහු වෙන්න පවා හොඳ. එහෙම කෙනෙක්ට තමයි සාමාන්‍යයෙන් අහු වෙන්න ඕනේ. මොකද එතකොට ගන්නලා ගන්න පුළුවන් නේ ඔක්කොම. ඒකනේ. අනේ වාට කියන්නනේ මෙච්චර මේ හොටෙල් එකක් කරාට අපේ ෆැමිලි එක මට පොල් සම්බෝලයක්වත් හදා ගන්න බෑ. ඒක තමයි මට දැනගන්න ඕනේ. මම්මී බන්නේනවා. කවුද කියන්නකෝ මේ? මේ පොඩක් ඉන්න පොඩක් ඉන්න අපේ ඩැඩි තමයි මේ අදේෂා හොටෙල් එකේ අදේෂා පොඩක් ඉන්න ඕමින් ලයින් එකේ ඕමින් නට කරන්න ඕමිනාඩිකේ සත්ත කරේ තෝ මිනාඩි කාතේද කෝල් එකේ ඩැඩා මේ ආව කෝල් එකක් ආවා කියන්නේ මම අරන් නෙමෙයි ආපු එකක් ආන්ස් කළේ කොහෙද මෙතන බං හෙලෝ හෙලෝ කවුද මේ? මමද? ඔව් නැතු මම මගේ ගැන අහන්නේ නෑනේ ළමයෝ කවුද මේ කතා කරන්නේ? ඔව් ඒකත් හරි. මේ මම චරිත්. කවුද? චරිත් කියලා දන්නේ නැති අංකල් දන්නේ නැති. ඔව් චරිත් කියලා කෙනෙක් මම මේ අපේ දුවගේ කවුරුත් යාළුව දන්නේ නෑනේ. ඔයාට මොකද්ද කාරණේ? මම දැන් මේ මෙයාට මම මේ ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්නෙත් නැහැ. මම දැන් මේ ෆෝන් එක හොරෙන් ගනම් කතා කරන්නේ. මොකද්ද ඔයාගේ අවශ්‍යතාවය කියන්නකෝ? දැන් මම මගේ නම් අවශ්‍යතාවයක් නෙමෙයි කතා කරේ. මම හිතන්නේ අංකල්ගේ අවශ්‍යතාවයක් තමයි කතා කරේ. දැන් මේ කෝල් එක ගත්තේ කවුද? ගත්තේ නම් ෆෝන් එකේ අයිටි එක කෙනා දැන් ඔය මම හිතන්නේ අංකල්ගේ දුව. අංකල්ට ඕන නම් චෙක් කරලා බලන්න පුළුවන් උතලින් කාටද කෝල් එක ගත්තේ කියලා. මොනවද මේ කෝල්ලා කියන්නේ? බඳින්න අහනවා. හා? මොකද්ද? මට මගේ දුව විශ්වාසයි. හරිද මේ තමුසල වගේ මේ හලෝ මේ ඕන තරම් එවුම් මම දැකලා තියෙනවා. තේරුණාද? හරිද? තමුන් දන්නවද මේ කායකද කතා කරන්නේ කාත් එක්කද මේ සෙල්ලම් කරන්නේ කායි කාගේ දුවරද මේ කතා කරලා තියෙන්නේ කියලා? කවුරුණත් තමන්නේ අංකල් මේ අර කතා කරන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. මොකද හේතුව මේ මම එහෙම කතා කරේ නෑනේ අංකල්ට නේද? දැන් මට නෙමෙයිනේ කතා කරලා තියෙන්නේ. දැන් මගේ දුවනේ අයිසේ මේ දැන් තමුන් මේ මගේ දුවට කතා කරලා දුවට කරදර කළා. ඔයා දන්නවද ඒක හැරස්මන්ට් එකක් කියලා? හරි. සමා වෙන්න ඕනේ සෑහෙන්න. මේ මම මේ ෆෝන් එකේ තියන්නම්. ඊට ඔයාලා මම ලොකු වැඩක ඉන්නේ. මම මොනා හරි කළොත් ඔය හැම දෙයකටම උමයි කෝල් එකක් කමස කරත් වැරදි. මේ හලෝ මිස්ටර් මම මේ නම්බර් එක පොලිසියට දෙනවා. හරි? ආ දෙන්න. අවුලන්නේ අයියත් පොලිසිය වැඩ කරන්නේ දෙන්න කොට. අයියද කවුලිසිය වැඩ කරනවා නම් මල්ලී ඔය ටඩි නම්බුකාරදෙර ඉන්න බෑ. ගෑනලමෙන්ට කරදෙර කරා මේ රාජ කොට හරි කතා කරලා. අංකල් පොඩ චෙක් කරලා බලන්නකෝ කවුද කෝල් එක ගත්තේ කාටද කෝල් එක ගත්තේ කියලා. හා? දැන් මේ දුව කියනවනේ යාට කෝල් එක ආවේ කියලා. හරි අංකල් චෙක් කරලා බලන්න පුළුවන් නේ කාටද කෝල් එක ගත්තේ කවුද කෝල් එක ආන්සර් කරේ කියලා. බොරුටේ මිනිසුන්ට මේ කෑ ගහන්නේ වැරදි නේද? හරි 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 චරිත් කලබල වෙන්න එපා කලබල වෙන්න එපා කලබල වෙන්න එපා. කවුද මේ? දාඩිය ටික පොඩ්ඩක් පිහා ගන්න. දාඩිය කවුද මේ? හાર્ට් ඇටැක් එකට ඇවිල්ලාද කොහෙද? කවුද මේ? කවුද පොඩ්ඩෙන් ඔයා කතා කරපු අර මාතරපත් කඩේ දුවටම දෙන්නම් අහගන්නු කවුද කියලා. ඈ පොඩ්ඩෙන් පොඩ්ඩෙන් පොඩ්ඩෙන්. චරිත් අපි ෂා FM එකෙන් ඔයාලට කතා කළේ ගුඩ් මෝර්නින් ෂා ප්‍රෝග්‍රෑම් එකෙන්. මම අංජු. අපේ ඩඩා තමයි අකීල්. වැඩිද? ඔව් ඩඩා සෑහෙන්න මේ තරුණුයිනේ. ඒක තමයි නේද? ඒකනේ. ඉතින් කියන්නකෝ දැන් ඔයා මේ විත් ඉන්ස්ටාග්‍රෑම් එකේ ලොකු හිට් එකක් වෙලා ඉන්නේ. මේ දවස්වල හැම ගර්ල් කෙනෙක්ගේම ඩ්‍රීම් බොයි වෙලා ඉන්නේ මේ කෑම උපිසි කර කර උයන කොල්ලා කියලා. ඉතින් මේ කියන්නකෝ කොහොමද ෂෙෆ් කෙනෙක් උනේ? කොහොමද TikTok කළේ? ඒ ගැන චුට්ටක් විස්තර අපිට. මම චෙෆ් කෙනෙක් උනේ මුලින්ම මීට අවුරුදු 6කට විතර කලින්. ඊට පස්සේ ඒ ආපු ගමන තමයි දැන්. එතකොට දැන් අවුරුදු 6ක් වර්කින් එක්ස්පීරියන්ස් නේ? එකම තැනක වැඩ කළේ? නෑ නෑ මම වැඩ කරලා තියෙන ගොඩක් දැන් ලංකාවේ පිටරට එහෙම. එතකොට ඔයා දැන් මේ හදන රෙසිපි ඒගොල්ලන්ගේවද නැත්නම් ඔයාගේම රෙසිපිද? ඔක්කොම හදනවා ඉතින් රෙසිපි මගේව හදනවා. TikTok හරියට කොහොමද මෙච්චර හිට් එකක් උනේ?
දන්නෑ ඉතින් ලංකාවයට පින් සිද්ධ වෙන තමයි. ඕකේ. දැන් ගැල් නම් එහෙම සෑහෙන්ට පස්සේ ගිනේද චරිත් නේ? ඒක නම් ඉතින් එච්චර එහෙම නෑ නේද? අපි දැක්ක කමෙන්ට්ස් වලින් අපි දැක්ක මොනවද වෙලා තියෙන කියලා. මේ ඔව් කමෙන්ට්ස් සම්පියක් තියෙනවා. හරි. ජය වේවා නම් අපි තියන්නම්. මේ වෙලාවක බැයිද අපිටත් මේ පැත්තට වෙලා මොනාටද හදලා දෙන්න ඔය අපි තාසය රහට කණ්ඩ? අනිවාර්යෙන් මේ පැත්තට આવුත් අනිවාර්යෙන් දෙනවා. අනිවාර්යෙන්ද අනිවාර්යෙන්ද. Thank you චරිත්. මූතවුලක් නෑ නේ. නෑ නෑ නෑ. Thank you කතා කළාට. Heart beat එකෙන් වැඩි වෙලා heart rate එක වැඩි වෙලා වගේ තිරනවා නම් පොඩ්ඩක් කූල්ලා වතුර ටිකක් බොන්න. අනිවාර්යෙන්. එන ජය වේවා. හරි. අගය කියලා ඔතන තියෙන කුස්සිය බඩු මුට්ටු හැම් පොළවේ ගහන්න පොය හදන කොට වගේ. හරි. දැන් නම් තව ටිකකින් මං ගහන්න ගියේ ඒක දැන් ගහන්න යන්නේ. ඕකේ අපි විශ් කරන අය නම් වාට හොඳම ෂෙෆ් කෙනෙක් වෙන්න ලැබෙන්න. ඒත් එක්කම TikTok එකේ social media වල හිට් එකක් වෙලා තියෙනවා. ඒකටම ওই ගමන ලස්සන්ට යන්න ලැබෙන්න කියලා ෂායිෆ් එම් එකෙන්. හරි. Thank you very much කතා කරලා දෙන්නටම.